මහාමංගල සූත්‍රයේ සතන සූත්‍රයේ ගැඹුරින් පැහැදිලි කරලා දෙන්න කියලා මිලියම් කරනවා. ඉතින් මේ හෙටියෙම කියනවා නම් මෙච්චරයි මහා මංගලය මංගල සූත්‍රය කියලකින් වෙන්නන්නේ. දැන් මේ කරුණු අටදෙස් මගුල් කරුණු කියලා දැන් අපි ඔය ටික කිය ගියා මේ මංගල කාරණා කියන නිසා මේක අනුගමනය කරන මාර්ගයක්. මේ අනුගමනය කරන මාර්ගය පටන් ගන්න තැනට හෙටියෙන් කියනවා නම් අසේවනාච බාලානා කියන තැනින් පටන් ගත්තා. සුද්ධ භාවයට පත් වෙන්න අත්‍යවශ්‍ය දෙන උතන. දැන් එකින් එකට හේතු වෙනලා. අවිද්‍යාවද හේතු සහිතයයි කියමි හේතු රහිතයයි නොකියමි. අවිද්‍යාවට මුල අසතුරු සේවනය. කියලා දැනත් තියෙනවා බුදුරණවහන්සේ. අවිද්‍යාවට මුලක් තියෙනවා ඒක තමයි අසතුරු සාස්ත්‍රය. මෙන්න මේකෙන් තමයි අපි ඉස්සෙල්ලාම අහපීම මංගල කාරණයක්. අසේවනාච බාලානා කියවි වයසින් බාලාය නෙමෙයි. මෙන්න මේකෙන් ලෝභ දේශ මොහ සහගත දූෂ්‍ය මානසිකත්වයක් ඇති ඒ වගේම ධර්මාභෝධයක් නැති මෙන්න විවදවලනාව මිනිසෙකුගේ ස්වභාවයක් තියෙනවා පහත් පැත්තේ වැඩේ. මෙන්න මේ ගතිය තමයි බාල කියලා කියන්නේ. බහා තැවියේ විතර ආලය කරන්නේ බහා ආල බාල. මුලින් බහා තැවියේ. යම තමන්ට අවැඩ වෙනවා නම් අනුන්ට අවැඩ වෙනවා නම් තමන්ටත් අවුන්ටත් දෙපක්ෂෙටම අවඩක් නම් වෙන්නේ. මෙන්න මේක බහා දැවිය යුක්තා. නැන්න කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත බහා තැබිය යුතුයි. බහා තැබිය යුතුවන්නා වූ දුස්චරිතයන්ට ආලය කරනවා නම් බහා ආල බාල වෙනවා. හැබැයි මේ මදේ යුතුයි නෑ පොතෝ. ඒ වෙනා තේරුම් ගන්න මේක දුනි රුපියේ ගැලපෙන්නේ නැද්ද කියලා. පදේ විරුපියේ ඉන්නේ නැද්ද? බාල වෙන්නේ මොකේ? බාල දෙයට ආලය කරපුවාම බා ආල. බාල කියන්නේ රුපියක් වෙනවා. මෙන්න මේක තමයි බාලය. ඔන්න ඔය බාලය සේවනය කරන්න එපා කියලා පෙන්නනවා. පතන් ගැනීමව තියෙන මංගල කාරණයක් වෙන්නේ ඔතනයි. සංගීතානන්ත සේවන. පණ්ඩිත සේවනය කියලා කිව්වේ පණ්ඩිත කෙනෙක්ගේ තියෙන ලෞකික අර්ථ තියෙන ලෝකෝත්තර අර්ථ තියෙන. ලෞකික අර්ථය කියන එක නිකන් කොළොප්පකට ගන්න අර්ථ. පණ්ඩිතයා කියන වචනේ හරියට ගන්න කොළොප්පකට ගන්න. ඒ වචනේ. හරි ඒ වචනේ නෙමෙයි මේ කියන්නේ. පණ්ඩිත කියන වචනේ පෙන්නේ මොකද්ද? අණ්ඩණය කරනවා කියලා කියන්නේ. යම් කිසි දෙයක්. අලවම් කරලා දාන. පංච කාමී නැති පහ. අලවම් කර දමනවා නම් යම් කෙනෙක්. පංච කාමී ලොල් වෙලා නැතුව. ඒකෙන් වෙන් වෙන පැත්ත නම් හදේක කරන්නේ. මෙන්න මෙයාට කියනවා පහ අඩවන් කරලා දාන පඬිතුක. මේ බුල පැත්ත පෙන්වන පඬිතුක. අණ්ඩේ පෙන්න පෙන්න යන උන්ට ආරෙන උන්ටත් පඬිතුක කිව්වා. ඒ පොළොව පොවර කියනවාද? අඩ විදුවත් යනවා. ඒකට පඬිතුක කියලා වචනයක් ගත්තා ලෝකෙ පොළොව පොමල. ඒ අර්ථය. එහෙම ඒක අර්ථ තියෙනවා. මේ පඬිදානන්ද සේවන මේ පූජාත පූජනීයන. පිළිය යුත්ත දකින්න පුළුවන් කමක් නැහැ බාලය ආශ්‍රය නොකර. පඬිත සේවනයේ එනකම්. මෙන්න පිළිය යුත්තේ මෙන්න පිළිවෙල රසුෘතිය කියලා දකින්න බැහැ. ඒ නුවණ නැහැ. එන පටන් ගන්න දැන පටන් ගෙනම චරිතය හැද ගන්නකොට ධර්මානුකූලව. අර යාවදීව ඥානවත්තාය ප්‍රතිසතිමත්තාය කියන මෙන්න මේ මස්තක ප්‍රාප්තියේ හිත වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පිළිය යුත්ත දකින්නේ. කවුරුවා කියාදී අන්න පිළිය යුත්ත බුදුහම් පුතේ කියවල හරියන්නේ නැහැ. මේ ආර්ය මාර්ගයේ කාගේවත් එළිලා යන එකක් නෙමෙයි. නුවණින් තේරුම් අරගෙන ප්‍රඥා ගෝතල ගහම. එහෙනම් ධර්මයමයි අපිට සාක්ෂි, ධර්මයමයි අපිට සාස්තුරු වෙන්නේ. දැන් ධර්මයේ තුලින්ම අපිට මඟ වැඩෙනවා. මෙන්න මෙතෙන් දැනගන්නා පිළිය යුතු. කුමන කුමන අර්ථයෙන් පිළිය යුතුද? ඒක අපි දැනගන්න. පූජා කරනවා. පූජාවට සුදුසු. මොකද පූජා කියන්නේ? පූ කියන්නේ ආහාරය. ජා කියන්නේ ජනිත කරනවා. ආහාරයේ ජනිත කරන්නේ පූජා. දැන් මේ පූජා කියන්නේ විවිධ ආකාරයි. මොනවා හෝ ආහාරය ජනිත කරන්න හේතු වැඩ පිළිවෙල කියලා පූජා වැඩ පිළිවෙල. භවයේ උදුරා දැමීමට හේවත් බුද්ධ වීමට අවශ්‍ය ආහාරය ජනිත කරන බුද්ධ පූජා. ඒ ආහාරය ජනිත කරනවා. දානිය දීම නිසා. ඒකෙන් අපිට ආහාරය මතු ජනිත කරන්න හේතුකාරකවන ශක්තිය මතු වෙලා දානමය පූජාව ආහාරයේ දැන්ත කර. අන්න අපි පූජා කරනවා කියන වචනේ ගන්නේ ඔන්න ඕකයි.
සසර ගමන් කරනකන් ඔහු පූජා කර කර යනවා මොනවා හරි පූජාවක් තමයි කරන්නේ ආහාරය ජයත කරගන්න අපි ආහාර ජයත කරනවා කියන පූජා කියන එක අද වෙහිලා තියෙනවා අද පූජා කියන්නේ වැඩගෙන දෝල් පොදුන් දීගෙන පොදෙන් තරග දන ගහගෙන ඉඳලා ඉතින් මේ බෝධියක් ළඟ හරි සයිත්‍යයක් ළඟ හරි කවන්නේ ඉඳගෙන කරන්නේවා ඕවා ගැන පූජා කියන දේ සිද්ධ පුළු වෙලා දුෂ්චරිත ආහාර දුෂ්චරිත ආහාර ජයත කරනවා දුෂ්චරිත පූජා ඒවත් ඒ කාලේ තිබුණා විවිධාකාර පූජා තිබුණා කොරදා මිත්‍යා දෘෂ්ටික පූජා සම්මා දිට්ඨිකෙන් වූ පූජා තිබුණා පරමාය පූජා ප්‍රතිපatti පූජා එතන පූජාවක් තිබුණා ප්‍රතිපත්තිය තිබ ලැබෙනා වූ ආහාර ජයත වෙන්නේ ආර්ය මාර්ගය ඒක පරම පූජාව ඉතින් මේ වගේ දැන් පූජාද පූජනීය නැහැ ඉතින් පතිරූප දේශ වාසනේ ඔය කියන එකට යන්නේ මොකද්ද අපිට වෙන්නලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා ඉන්න කෙනාට මංගලයක් වෙන්නේ කොහොමද කියන කාරණේ මංගල්‍ය කාරණයක් වෙන්නේ කොහොමද මෙන්න මේ අනුපිළිවෙලින් එකිනෙකට පරිපිර නගිනවා වගේ එකිනෙකට ගුණේ කරා නැగిලා එන ක්‍රමයක් තියෙනවා ශික්ෂණේ විලාය නැහැටි මුල හැඩ ගැහෙන්නේ නැහැටි ඊට පස්සේ අනුපිළිවෙලින් වැඩිලා හිටන් තමගේ ක්‍රියාකලාපේ සකස් වෙලා එන්නේ නැහැ ඊට පස්සේ ප්‍රඥා ගෝචර දහවට ගෝචර වෙලා හිටන් අන්තිම තපෝජ බ්‍රහ්මචාරියන්ට අරිය සත්‍යයන් දස්සන සතරවන් හත්ය දර්ශනය කරන වැඩි පිළිවෙල මේ තියෙන්නේ ගිහි මාර්ගය ගිහි වතක ඉන්න කෙනෙක් විදිහින් බොහොම දැහැමින් සාමයෙන් කටයුතු කරලා තමන්ගෙන් තියෙන වැඩ කටයුතු කරගෙන ඒ වයසට අනුකූලව ක්‍රමක්‍රමයෙන් වැඩිලා ඒ අවශ්‍ය කරන කරන සම්පූර්ණ වෙනකොට ඊළඟට ඔහු විසින් ගත යුතු පසුතලයේ තමයි වෙන්නන්නේ හරි විස්රාම යනවා කියන කාලේ තමයි වෙන්නන්නේ තපෝජ බ්‍රහ්මචාරියන්ට අරිය සත්‍යං දසන ඒ තමයි ආර්යයන්ගේ විස්රාම කාලය බෞද්ධයන්ගේ උපාසක උපාසිකාන්ගේ විස්රාම කාලයේදී අද විස්රාම ගන්න කැමති නේ විස්රාම කාලේ ඉඳලා ඉන්න තව සේවය කරන ලෝකෙ සේවය ඉතින් වැඩේ කරගන්න බැහැ සජීවී විස්රාම දිනවල අවුරුදු 55 අපිට අවුරුදු 55 විස්රාමයක් ඉස්සර තිබුණා. ඒක තමයි කාලීන ධම්ම සාකච්ඡා ඔය විදිහට ගිහිල්ලා. තපෝජ බ්‍රහ්මචාරියන්ට කියන පටන් ගන්න දෙයක් එනවා. අන් තපෝජ. තපස තමයි බෞද්ධයන්ගේ විස්රාම. උදේටයි වැඩුනේ. එනවා ඒ කාලේ වෙනකොට අවුරුදු 55 බැන්නට පස්සේ ආචිරාදල කියලා ගෙදර කවුරුවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලස්සන විරුතේලා එන කාලෙදී බෞද්ධ සමාජයේ හිටියොතන අවුරුදු 55 වෙනකොට ඒවල තමයි ගෙදර තමන්ගේ කටයුතු කරගන්න ආයෙත් අනික ඇට ඒවා බාර දීලා අනුක්‍රමයේ පුරුදු කරලා දිනා ගිහින් තියෙනවා. මොකද දෙකින් එකට සම්බන්ධ වුණ ක්‍රමයක් තිබුණා. අනුපිළිවෙලින් සින් සමාදන් වෙන ක්‍රමයක් තිබුණා. ඒක වාරම දාලා ඉනවත් නෙමෙයි. ඒකින් ගෙදර ඉන්න ඇයි තමන්ගේ දූ දරුවන්ට දෙමව්පියෝ නැහැ කියලා ප්‍රශ්නයක් ආවේ නෑ. අනුක්‍රමයෙන් ඊයයි හුරු වෙනකන් පසලොස්ස වෙන සීල් ගත්තා. මාසේ පොය සීල් ගත්තා. පොය හතරේ සීල් ගත්තා. ඉතින් පොය දවසේ ඉස්සෙල් දවසේ සීල් ගන්නවා. පොය දවසේ සීල් ගන්නවා. පොය පස්සේ දවසේ සීල් ගන්නවා. දැන් දැයිද දවස් තුනකින් එනවා පවර්ණය කරලා. ආයි දවස් හැදේක ගෙදර ඉන්නේ ඊළඟ දවසේ පොය ඇවිල්ලා ඊළඟට. මේ සතියකට දවස් හතරක් විතර ගෙදර ඉන්නවා. හතරක් පහ ගෙදර ඉන්නවා. ආයි දවස් ටිකේ පන්සලේ ඇතුලේ තමයි සීල් සමාදන් වෙලා ඉන්නේ. දැන් මෙහෙම තමයි එකින් එක අනුකූලව කරගත්තා. අනේ තපෝජ වෙනකොට හරි දී සීලේ. දැන් අදා එන්න හදන මෙහෙම නෙවෙයි. මොනවා හරි තරහ වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දෙවියව හොඳ වැඩ කරන්නේ එන්නේ බලව මාසෙකට එන්නේ යන අන්තරාදවර උපසන්න දෙකෝ යරි ගමන්නේ ගිහිලා ගින්නේ ඕවා ඒවා කරනවා ගියේ වෙලේ ඉන අනේ මන්දර මම ඒ විදිහම කියලා ආවට එන්න මොනවා කරනවා දන්නේ නැහැ ගෙදර දැන් හිත ඇතුලේ මේ කෝ කියනවා හිල් දෙද්දත් අත ගන්න අර වදන දෙකක්වත් කරනවා කරන්නේ ඉන් ඒ වගේ පැනලා යන එකක් පලිගන්න යන එකක් මේ බුද්ධ ශාසනේ නෑ මේ බුද්ධ ශාසනේ අලු පිළිවෙලින් ක්‍රමයක් තිබුණා ගිහි වටින් පැවිදි හතර ආවේ ඕනම ලස්සන ක්‍රමයක මේ නිසා කිසිම කෙනෙකුට බාධාවත් වුණේ නැහැ. ක්‍රමානුකූලව නැකත් වෙලා අන්තිම කාලේ වෙනකොට gederin නැහැ දන්නවද? අම්මා තාත්තා නැතුව වැඩ කරන්න බෑ. ඒක දවසක් මාසෙ කරන්නේ. එදාට පොඩ්ඩක් පේනවා කරු පේන්න එනවා ඔක්කොම නිකන් අත් නතර හිටපු දුවලක දාලා එහෙම නෑ. ඒක දාතේ උයා ගන්න හැටි මෙහා වෙන්නේ අනේ මම වලන් දීපේ කොහෙද දන්නේ නැහැ. අම්මා කියලා ගියෙත් නැහැ. තාත්තා කියලා ගියෙත් නැහැ. මොනවා පෙකුදැල තිබ්බද? ඕම හෝ කීකී ඔක්කොම හොයන දවසෙ වැඩ කරන්නේ. දැන් මතක් වෙනවා අධ්‍යක්ෂකෙම ටික. ඈ වලන් පොලේ තිබ්බේ අර කොහෙද තිබ්බේ? ඉතින් අහගන්න එපා මේ තියෙන්නේ මෙතන නෙමෙයි තියෙන්නේ අන්තිම දා පෙන්නනවා මට ඔවා කරගෙන ඉන්න බෑ දැන් ටිකේ වුරුදු වියල මම යනවා මාස පොයකට යනවා කියලා ආ දවස් පහක් වාසි ආයි දවසක් නෑ එදත් ගියා ඕන් එදත් අර ඉඳලා ඉතින් දිගන්නත් නැත ඉන්නේ උයන්න පිටහට එනවා ගෙදර කටින් කරන් දෙනවා එතකොට ආමතෙ වෙච්චා ඉතර කල් ආපු නැතිව පාන්න මතු වෙලා ඊළඟ දා තමයි ඒක ඉස්ස ගන්නවා ආ ඔච්චර කල් හැමදාම කරන්නේ මම දැන් ඊළඟ රටවලට යනවා ඉතින් ඔය විදිහට කියන එක පුරාටවට අවාටවට හතර දවසක් යනවා දැන් කොච්චර හරි පාසල් වෙනවා අපිට ව්‍යායාම ගන්න ඔක්කොම කරන්න වෙලා තියෙනවා දැන් කරන්න දෙන්නේ පුරුදු වෙනවා
ब्रह्मचारी आचार्य गोचर कर आचार्य गोचर संपन्न मैंने मैं क्रमीन हजारी ना डॉक्टर अवधि पना पहाय हो दरुआ मांगी दरुआ अंत दरुआ की दरुआ हजार इंदे एक परपुरा दर परपुरा हजार पूर्ण मेरा दिमाग की आवाज नहीं आ जाए मैंने भी दिन चार आवाज दिन आ रही है इस मैं आ रहा मेरे माऊ विष्णु ना दिन आवाज फांस ली आज दिन वहां आज बेहतर देंगे मुख्य दिन अम्मा बला लिया ताता बला लिया ఏవాగిమ మునుపురాని నిరివిత ఆత్యాత బలం దేనిక గమే స్వామీ నాదే బలం దేనిక తునట వెన్నే పంతల దెన్ పసలు దానిక వినా ఏక పెత్తకి ఇన్ని మేని నాసి అని పెత్తకి ఇన్ని అమ్ము అని పెత్తకి ఇన్ని సాంద్రు అని పెత్తకి ఫియా ఏద పొడి దూపత కొలేదియా అపే సీఐ ఇన్ని పంతల యతమ హాముదు అపే ఆత్య ఇన్ని ఆత్య ఇన్ని మేని యారా ఇన్ని ఆత్య బలం దేసి యవలం దేసి ఇన్ని దేన్ని పంతల पास लिखा पास लिखना मुनुपुरा मेरी बीरी दारू आगे दारू मे दारू दुस्तारे मुंह हजार यहाँ पचा ठीक है अव्वाद अनुशासन आदि भूमि लेन का एक पता साहस अव्वाद अनुशासन आने के दारू अंत दिन आवाज दिन पूर्वा कऊ बैन हाउदू बैन आगे हाउदू अंत हाउदू पड़ा जादा नहीं पूर्वा हाउदू के भाई ने तो इन वेरा भाई नहीं आज भूम का भी पीली गाँव लोगों को मार में सास नहीं तो बिना से रखे नहीं वो अभी बहुत दाग वाला अभी नहीं करती है यार पल आप अम्मा ताता दाल ही ना एक बार देखें अम्मा ताता की नेहा थी दिमाग पी से नेहा थी सास नहीं शुरू करना दिमाग पी है दारू से नहा था एक बार तक ही फिर से शुरू करना हाँ बोलो मेरी दी थी ना बोले विश्व नहा फिर आई घी आई तेरे बेदिया को ही मिन्न मे क्रमी महामंगल ఇవాగే మేము అలాగే దహగిని ఇందోనే కి అదహతాక్ నే పటాన్ గాన కొర దన్న మగ అనాగతి మమ హితియో గమన ససర గమన కిలవరక నీ అలా గమన కిలవరక నమిత ఆయతరే మీ లోకి బయటన పవతిన దనేక మమ మిహ అలాగే హదాగిని ఇంద బలాపృత్వాగ్ నే కి అదహతిం ములి పటాన్ గాన కొట పటాన్ గాన హమ వేదకం అలోభాయ అదేసాయ అమోహాయ ఇదే ఏ జీవితే హమ అతిమ సార్థక అలోభే లబీమట అదేసే సమగేట అమోహే దోనట మెన్న మే నిసా తమై బౌద్ధ సమాజే పిరువాల వెరుగి నవత అదేనే ఈ సత్యం గాక వినస్ తెలా గిహిల్ల महामंगल सूत्र कियोला वतरूग्रीला नूल बंद अदी सीमा एक हे मतृत्मा मतृत्मी उपरी एक बेदगत्म उपरी सूत्र दजाक परीजाग्रे सक्रदेव देवासुर संग्राम सक्रदेव समी पी उपदेश सत्रवा देवी मुल देवी मुल देवी अंत भया चतिना प्रमुख दुजाग्र बला को बला इतने उद्दीपन मतलब सत्र असल पराजयकारी देश सको बिखे देवांदु अवितरागो अवित दोसो अवितमो बीर उत्तान उत्तरा पला हाँ सक्र देवेंट वेन्ट पुलवा हेतु सक्र देवांदरा राजी व्यंगिराने द्वेश व्यंगिराने मोहि व्यंगिराने बाल तरीका पलाया
ये के लिए के बिन्दे कुलवान नवीन ना पुल्लो ये वो यादी वाली बिल्ला बुद्धिजन वहाँ से उबरा तो बायाँ चली गया ना कहते हो माओ मिनी कर दिया बुद्धू गुना पीन ना वहाँ बुद्धू गुना पीन ये वाला धर्मी मिनी कर दिया सारे वहाँ धाम गुना पीन ये वाला धर्मी गुना मिनी कर दिया ना वहाँ धाम गुना पीन मिठी अन्ना वाले बायाँ चली गया इनमें किन्हें मोबाइल हेतु सताग तो बिक्के आराम साम्मा साम्बुद्धो वीतरागो वीतलो तो वीतमो अभिरुचियां भी अंतराती आप लाए। दिव्यांगी सूत्र